මේ මාධ්‍ය හමුවේ විදුහල්පු අවසන් ප්‍රශ්නය මුළු ලංකාව පුරාම ආන්දෝලනයක් ඇති කරන්න සමත් වුණා. මේක පරිස්සමින් අහගෙන ඉන්න කිසිම මාධ්‍යයක නොගිය පසු කතාව මේකෙන් පස්සේ මම ඔබට කියන්නම්. නුවන් කුලසේකරගෙන මේ දවස්වල කතා බහක් ඇති වෙලා තියෙනවා. ලසිත් මාලිග්ගත් කියලා තියෙනවා කුලසේකරට සමුගන්න චාන්ස් එකක් දෙනවා නම් හොඳයි, ඔහුත් එක්කම සමුගන්න කැමතියි කියලා. හැබැයි අපි ඩොමෙස්ටික් එකේදී නුවන් කුලසේකරව පහුගිය ටිකේ දැක්කෙත් නැහැ. ඔහුගේ දැන් තත්ත්වය කොහොමද? ඔහුට අවස්ථාවක් ලැබෙයිද ආපහු කණ්ඩායමට එකතු වෙන්න කියලා දැනගන්න කැමතියි. නුවන් කුලසේකර මයිදන්නේ මේ මයිදි පන්දු යව පන්දු පන්දු යවන්නගේ පැත්තෙන් අපිට බලන්න ඕනේ. ඇත්තරම එයාට එයාගේ පැත්තෙන් එයා විකට් එකකින් ඔප්ෂන් එකක් තියෙනවා නම් මන්නම් දැකලා නැහැ එයා ඇත්තර මේ ළඟදදී. ඔබතුම දැකලා නැහැ කියන්නේ ඔහුට මොකද්ද වෙලා තියෙන්නේ? හොවා බාධයකට ලක් වෙලාද නැත්නම් මොකද්ද ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න හේතුව කියන එක පළමු පෙළ තරඟවලදී. ඇත්තර මම නම් හිතාගෙන හිටියේ එයා ඇත්තරම මේ ක්‍රිකට් වලින් මේ ඉතර ධාන්නේ දැන් අයින් වෙලා කියලා. මොකද ඔයවත් එයාගේ ක්‍රිකට් අරන් නම ඔක්කොත් ඇවිල්ලා නැහැ නේ. එයාගේ අනිත් එක එයා ඉන්නවා නම් එයා ඉන්නවනේ අපේ ස්කොට් එකේ ඉන්න කොහෙ හරි. මේ ස්කොට් එකවත් නැහැ. මම ඔයා දැන් කිව්වේ ඉඳ මම ඔයලා බලන්න. එතකොට දැන් මේ ඔහු ඉතින් එයාගේ වයසත් එක්ක හුඟක් අමාරු වෙන්නේ. දැන් එයා නෙක්ස්ට් වර්ල්ඩ් කප් එකට එන්න නම් දැන් එයාට වයස 35ක් වත්තේදී අද ඔබතුමාම සඳහන් කළා මේ වයස ප්‍රශ්නයක් නැහැ, මේ පර්ෆෝමන්ස් තියෙනවා නේද කියලා. ප්‍රශ්නයක් නැහැ කිව්වා මම පිටිකරුවට. ඔබතුමා මේ බෝලර්ස්ලට මම කිව්වේ නැහැ 35 දේ නම් ෆාස්ට් බෝලර්ස්ලා නෑ. දැන් නෝන් කුලසේකර කියන්නේ මේ වර්ල්ඩ් රෑන්කින්ග් වලත් ඉහළම හිටපු ක්‍රීඩකයෙක්. එතකොට ඔහු පිළිබඳව ක්‍රිකට් ආයතනේ දන්නේ නැහැ කියන එක 2005 නෑ. ඔහු මං කියන්නේ ඔහු ක්‍රීඩා කරපු සමයේදී 2005 ද වහන්නේ මාලිංගගේ ප්‍රශ්න. ඔව් නෑ නෑ කොයි අවුරුද්ද අසල් නෑ නෑ ඌවා කියන්නේ මම දන්නා එක මොන අවුරුද්ද 2005 වෙන්නේ. මෙතනදී මේ ප්‍රශ්නේ අසන්තද මෙල් මහතා තේරුම් ගත්ත විදිහත් ඔහුයට ප්‍රතිචාර දක්වපු විදිහත් කිසිසේත්ම නිවැරදි නෑ කියලයි විදුර කියන්න තියෙන්නේ. අවසනාවට මෙතකින් මාධ්‍ය හමුව අවසන් වීම නිසා ඒ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ඔහු ලබා දීපු පිළිතුර පිළිබඳව විදුරට විශාල ගැටලුවක් මත වුණා. ඇයි මේ වගේ කතාවක් කිව්වේ නුවන් කුලසේකර වගේ කෙනෙක්ව ඇයි දන්නේ නෑ කියලා කිව්වේ කියන එක. ඒ නිසා විදු මාධ්‍ය හමුවෙන් පස්සේ අසන්තද මෙල් මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියා. එතනදී අසන්තද මෙල් මහතා විදුගෙන් පෙරලා ප්‍රශ්න කළා. ඉතින් එයා පළමු පෙළ තරඟවලට සෙල්ලම් කරන්නේ නැත්නම් මං කොහොමද ඔහුව ලෝක කුසලාන සංචිතයට තෝරන්නේ කියලා. මේ කතාවේ සත්‍යතාවක් තියෙනවා. මොකද නුවන් කුලසේකර අවසන් වරට පළමු පෙළ තරඟයකට ක්‍රීඩා කරලා තියෙන්නේ 2018 අවුරුද්දේ මාර්තු මාසේ. ඒ කියන්නේ ඔහු අවුරුදු එකහමාරකින් පළමු පෙළ තරඟවලට ක්‍රීඩා කරලා නැහැ. ඒ වගේම මේ ජූලි 22 වෙනිදාට ඔහුගේ වයස අවුරුදු 37ක් වෙනවා. එතනදී මම අසන්තද මෙල් මහතාට පැහැදිලි කළා පසුගිය පළමු පෙළ තරඟාවලිය නරඹපු කෙනෙක් විදිහට ඔහු ක්‍රීඩා කරන්නේ නැති බව මම දන්නවා. නමුත් මම ඇහුවේ නුවන් කුලසේකරට සමු ගැනීමේ තරඟයක් ලබා දෙනවාද කියන කාරණය පිළිබඳව. එතනදී ඔහු පිළිගත් ඔහුගේ ප්‍රශ්නේ නිවැරදිව තේරුම් ගත්තේ නැහැ කියන එකත්, ඒ වගේම ඔහුට සමු ගැනීමේ තරඟයක් ලබා දෙනවාද නැද්ද කියන කාරණේ තීරණය කළ යුත්තේ තමා නොවන බවත් ඔහු මාත් සමගින් ප්‍රකාශ කළා. ඔහු කිව්වා මේක ක්‍රිකට් ආයතනය විසින් ගත යුතු තීරණයක්. ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරලා ඔහුට සමු ගැනීමේ තරඟයක් දෙනවා නම් ඒ පිළිබඳව එය ඔවුන් තමයි තීරණය කළ යුත්තේ. එය තමාට තනි තීරණයක් විදිහට ගන්න බැහැ කියලා තමයි අසන්තද මෙල් මහතා සඳහන් කළේ. ඒ වගේම ලසිත් මාලිංගගේ සමු ගැනීම ගැනත් මෙතනදී විදු අසන්තද මෙල් මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. එතනදී ඔහු සඳහන් කළේ තවත් ටික කාලයක් ක්‍රීඩා කරන ලෙස තමා ලසිත් මාලිංගගෙන් ඉල්ලා හිටපු බව. ඒ වගේම බංග්ලාදේශය සමග මේ මාසයේදී පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහු එක්වන බවත් අසන්තද මෙල් මහතා සඳහන් කළා. ඒ වගේම මාලිංග සඳහන් කරලා තියෙනවා ඔහුට මේ එක්දින තරඟවල පන්දු වාර 50ක් පන්දු රකිමින් පන්දු යැවීම ටිකක් වෙහෙසකර නිසා එක්දින තරඟවලින් සමුගෙන 20යි 20 තරඟවල පමණක් රැඳෙන්න තවාගේ අදහසක් තියෙන බව ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නිසා බොහෝ දුරට මේ එළඹෙන බංග්ලාදේශ තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගාවලිය බවට පත්වේවි. නමුත් 20යි 20 පිටියේදී අපිට ඔහුව තවත් කාලයක් දැක ගැනීමට අවස්ථාව ලැබේ. යලිත් සඳහන් කරනවා අසන්තද මෙල් මහතා විදුහපු ප්‍රශ්නයට පිළිතුරු දුන් විදිය, පිළිතුරු දුන් ශෛලිය වැරදි. නමුත් එතනදී ඔහු සඳහන් කළේ නුවන් කුලසේකර කියලා ක්‍රීඩකයෙක්ව ඔහු නොදන්නා බව නෙමෙයි, මෑත කාලයේදී ඔහු ක්‍රීඩා කළ බවක් තමා නොදන්නා බව. මේක විදුටත් ප්‍රශ්නයක් වෙච්ච නිසා තමයි විදු මාධ්‍ය හමුවෙන් පස්සේ අසන්තද මෙල් මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියේ. මොකද මේ පිළිතුරෙන් විදුත් ඒ අවස්ථාවේදී විමතියට පත් වුණා, ඇයි මේ නුවන් කුලසේකරව දන්නේ නැහැ කියන්නේ කියලා. නමුත් ඔබට සම්පූර්ණ සත්‍යය ගෙන ආ යුතු නිසා තමයි මේ ප්‍රශ්නය
අහපු මාධ්‍යකරුවා විදිහට විදු ඒ ප්‍රශ්නේ නැවත වතාවක් අසන්තද මෙල්ගෙන් අහලා ඔබට මෙන්න මේ විදිහට සත්‍ය අරගෙන ආවේ. ඉතින් දැන් අපි සොයා බැලිය යුතුයි නුවන් කුලසේකර ඇයි පළමු පෙළ පිටියෙන් ඈත් වුණේ කියලා. ඒ පිළිබඳවත් නිවැරදි තොරතුරු ඉදිරියේදී ඔබ වෙත අරගෙන එන්න විදු සූදානමින් ඉන්නවා. එහෙමනම් විදුව subscribe කරන්න, විදුදි මොජෝ කියලා මාව සර්ච් කරන්න, නිවැරදි දේ නිවැරදිව දැනගන්න විදුවෙන් කෙනෙක් වෙන්න, විදුවෙක් එකතු වෙලා ඉන්න, මේ ලෝකයේ තියෙන අපූර්ව දේවල් එක්ක ඔබව නිරන්තරයෙන්ම හමු වෙන්න විදු සූදානමින් ඉන්නවා. එහෙමනම් ජය වේවා හැමෝටම.